ඔයාල හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට ඔලිව් ගාඩන් එකේ තියෙන garlic bread stick ඒ රසයෙන්ම ඒ වගේම කිසිම වෙනසක් නැතුව ගෙදරදී හරිම පහසුවෙන් අමුද්‍රව්‍ය කීපයකින් හදා ගන්න හැටි අරගෙන ආවා. අපි එහෙනම් මේ garlic bread stick හදා ගන්න කොහොමද හදන්න අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. ओलिव गार्डन के रस कमे यगेम अभी अद ब्रेड स्टिक हद हदम इतनी ये ब्रेड स्टिक मम अद स्टैंड मिक्सचर के हदनवा इतनी मूलिम स्टैंड मिक्सचर के एक हदन मम ये डो हुक्म पेटल अटैचमेंट का दिखम अरगन तीयनवा डो डो का अनुपूहम पिपिन तीयान मे वगे लुक बोल बटर तवरला अरगत्ता पिटी तरम क्रसने वातुर सीनी सीनी कोटस देखकर वेंकर गन्न अवश्य वेना ईस्ट ओलिव ऑयल अरगन तीन ओलिव ऑयल लुनु वाले कमती तेल वर्ग गुलवान लुनु अरगन तीन इवागे अवश्य प्रमाण डिस्क्रिप्शन बॉक्स के दीनाम तरह ब्रेड स्टिक वाले थवरा मेल्ट कर बटर टीका अरगन तीन इवागे उड़ीन दिहान गार्लिक पाउडर के अरगन तीन इतनी मैं मुलिम कराने स्टैंड मिक्सचर के बोल तरम क्रसने वतुर दान इध मुलिम मम तरम क्रसने वतुर स्टैंड मिक्सचर के बोल दान स्टैंड मिक्सचर के बोल सीनी वाले सीनी तेहंदाकू करना मम इतने सीनी मीस हाँ देखा करगन तीन मीस हाँ देखे तेहंदाकू करना मेटी को हम इंडिया करना ඊළඟට ඊස්ට් තේහඳි එකයි කාලා එකතු කරනවා ඊස්ට් එක සම්පූර්ණයෙන් කරනවා මේ වගේ කිචන් ටවල් එකකින් වහලා ඇක්ටිව් වෙන්න විනාඩි 10ක් විතර තියෙනවා මේ තියෙන ඊස්ට් මිශ්‍රණය විනාඩි 10කට පස්සේ ඉතින් අපි මේකට ඉතුරු සීනි ටික දානවා එවගේම තෙල් ටිකත් දානවා ලුණුත් එකතු කරනවා පිටි වලින් කෝප්ප එකමාරක් එකතු කරනවා ඔක්කොම පිටි ටික දාන්න කෝප්ප එකමාරක් මේකට එකතු කරනවා ස්ටෑන්ඩ් මික්සර් එකේ බෝල් එක ස්ටෑන්ඩ් මික්සර් එකට හයි කරනවා ඊළඟට ස්ටෑන්ඩ් මික්සර් එකට पेटल अटैचमेंट का हाई करना पेटल अटैचमेंट के मेटी का होंदीन मिश्र करना पिटीटी का मेवगे होंदीन मिश्र वेनकोटे स्टैंड मिक्सचर के स्विच को ऑफ करना पेडल अटैचमेंट अयन करना इतर पिटी के दान पेडल अटैचमेंट वेन डो हुक हई करना मीडियम स्पीड के पिटी का आने डो का खादनवा
ඉතින් මේ ඩෝ එක හොඳට බෝලයක් වගේ එකතු වෙනකල් ස්ටෑන්ඩ් මික්ස්චර් එකේ විනාඩි කීපයක් අනලා බෝල් එක වටේ හොඳට ක්ලීන් වෙලා ඉලාස්ටික් එකක් වගේ ඇදෙනකොට ස්ටෑන්ඩ් මික්ස්චර් එක ඕෆ් කරනවා. බටර් තවරපු බෝල් එකට මේ ඩෝ එක දානවා. ඩෝ එක මේ වගේ ප්ලාස්ටික් රැප් එකකිනුත් වහලා කිචන් ටවල් එකකුත් මේ වගේ උඩින් දාලා දෙගුණයක් විතර වෙනකල් පැය එකමාරක් විතර තියෙනවා. බේකින් ට්‍රේ එකට පාස්මන්ට් පේපර් එකක් හරි කුටි ෂීට් එකක් හරි දාලා අරගන්න. මේ තියෙන හරියටම පැය එකමාරකට පස්සේ පිටි මෝලිය. ඉතින් මේ පිටි මෝලිය කටින් බෝඩ් එකට දානවා. මේ වගේ පංච් කරලා එයා ටිකක් අරිනවා. මේක එකතු වෙලා තියෙන ඊළඟට මේ පිටි මෝලිය මම සමාන කොටස් 12කට වෙන් කරනවා. ඉතින් ඔයාලට බර කිරලා අර ගන්නවා නම් සාමාන්‍යයෙන් අවුන්ස් දෙකක ප්‍රමාණය වගේ හිටින් එකකට ගත්තහම සමාන කොටස් 12කට ගන්න පුළුවන්. ඉතින් සිම්පල් මැත් එකක් විදිහට අපි මෙහෙම සමාන කොටස් 12කට ගන්න ඉස්සෙල්ලා කොටස් 4කට වෙන් කරනවා. ඊළඟට එක කෑල්ලක් කොටස් 3කට වෙන් කරනවා. වෙන් කරපු සමාන කොටස් 12න් මේ වගේ පිටි බෝල 12ක් හදනවා. බ්‍රෙඩ් ස්ටික් ටික හදලා ඉවර වෙනකල් පිටි බෝල ටිකත් වහලා තියෙනවා. අඟල් 9ක් වගේ දිගට මේ වගේ අතින් රෝල් කරලා බ්‍රෙඩ් ස්ටික් හදනවා. මෙන්න මේ ප්‍රමාණයට වගේ, කියන්නේ මෙතන අඟල් 9ක් දිග තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට වගේ හදලා ඉවරලා අර පාස්මන්ට් පේපර් එකක් දාපු බේකින් ට්‍රේ එකේ තියෙනවා. මේ වගේ හදපු බ්‍රෙඩ් ස්ටික් ටික වහලා තවත් පැයක් තියෙනවා. හරියටම පැයකට පස්සේ බ්‍රෙඩ් ස්ටික් ටික. ඉතින් ඔයාලට මේ බ්‍රෙඩ් ස්ටික් වල ටිකක් ෂයිනි ගතියක් එන්න තියෙන්න ගන්න ඕන නම් එග් වොෂ් කරන්න පුළුවන්, බිත්තරයක් බීට් කරලා ඉවරලා උඩින් තවරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔලිව් ගාඩන් එකේ තියෙන බ්‍රෙඩ් ස්ටික් වල මේ ටිකක් ෂයිනි ගතිය අඩුව තියෙන. ඉතින් මම ඒ හින්දා මේ බිත්තරයක් තවරන්නේ නැතුව තමයි අද මේ ටික බේක් කරන්නේ. මේ වගේ රන් ඔන් පාට වෙනකල් බේක් කරපු බ්‍රෙඩ් ස්ටික් වල මෙල්ටඩ් බටර් ටිකක් තවරනවා. බ්‍රෙඩ් ස්ටික් එක රස්නෙන් තියෙද්දිමයි අපි මෙල්ටඩ් බටර් තවරන්නේ.
melted butter තවරපු bread stick වලට උඩින් අපි garlic powder ටිකක් ඉහෙනවා. මේ garlic bread stick නම් olive garden එකේ වගේම software ඒ රසටම තියෙනවා. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ විදිහට bread stick try කරලා බලලා මේ video එකට කැමති නම් like එකක් දාලා ඔයාලගේ වටිනා comment එකකුත් දීලා ජානකීස් kitchen එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ ළඟින්ම තියෙන පුංචි bell icon එකත් click කරොත් ඔයාලට මේ වගේ අලුත්ම video බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.